නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වර ප්‍රසාද ප්‍රශ්නය මතු කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන්. 2024/7/12 වන දින පාර්ලිමේන්තුවේදී රාජ්‍ය මුදල් කාර්යක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හර්ෂද් සිල්වා මහතා විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් වීසා නිකුත් කිරීමට ගාස්තු අය කිරීම හා සම්බන්ධයෙන් වන වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත සභාගත කරන ලදී. එකී වාර්තාව මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් විදේශිකයින් වෙත වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර, එකී නිර්දේශ රාජ්‍ය මුදල් කාර්යක සභාව විසින් ඒකමතිකව අනුමත කරන ලද බව වාර්තාවේ සඳහන් කර ඇත. ඒ අනුව මෙකී කාර්යක සභාවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සමාජිකයන් 27 දෙනෙකු පමණ සිටින අතර, ඒ අතරින් බහුතරයක් වන මාද ඇතුළත්ව කාර්යක සභාවේ සමාජිකයින් සමාජික මන්ත්‍රීවරුන් 16 දෙනෙක් පමණ අත්සන් කර ලිඛිතව ඔබතුමා වෙත දැනුම් දෙන ලද්දේ සභාපතිවරයා විසින් කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් අප එකඟ නොවන බවයි. එකී ලිපියේ පිටපතක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සභාගත කරන්න කැමැතියි. ඒ අනුව 2024/7/12 වන දින කාර්යක සභාවේ සභාපති ගරු හර්ෂ සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ දෝෂ සහිත වාර්තාවක් වේ. එබැවින් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ උපලේඛනයේ ආ කොටසේ දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දඬුවම් කළ හැකි වැරදි අතුරින් හතරවන වරද්ද වන පාර්ලිමේන්තුව හෝ යම් කාර්යක සභාවක් රැවටවීමේ අදහසින් පාර්ලිමේන්තුව වෙත හෝ යම් කාර්යක සභාවක් වෙත ව්‍යාජ්‍ය අසත්‍ය හෝ වරදවා පෙන්වූ ලේඛනයක් ඉදිරිපත් කිරීම යන වැරද්ද මෙහිදී සිදු වී ඇති බව මාගේ විශ්වාසයයි. එම නිසා රාජ්‍ය මුදල් කාර්යක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හර්ෂද සිල්වා මහතා විසින් 2024/7/12 දින ඉදිරිපත් කරන ලද අසත්‍ය සහ ව්‍යාජ්‍ය වාර්තාව මගින් එකී කාර්යක සභාවේ සමාජික මා ඇතුළු බහුතරයේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බව පෙනී යයි. ඒ අනුව 2024/7/23 වන දින මෙම කාර්යක සභාව ගරු මෙම කාරණාව ගරු සභාව හමුවේ ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසත් මෙකී වරප්‍රසාද කඩවීම ප්‍රමුඛතම කාරණයක්සේ සලකා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මාව හිරේ දාන්න උත්සාහ කරනවා, මේ මං හිරේ දාන වරදක් කරා කියලා. දැන් මේක ලොකු චෝදනාවක්. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් එක දෙයක් කියන්නම්. ඒ තමයි මේ කරපු සියලු චෝදනා එක්ව හා වෙන් වෙන් වශයෙන් මා විසින් තරයේ ප්‍රතික්ෂේප කරනවා. එක්ව සහ වෙන් වෙන් වශයෙන්. එහෙමනම් මාව හිරේ දාන්න උත්සාහ කරනවා නම් මම පාර්ලිමේන්තුව නොමගරියා කියලා. ඒක එහෙමනම් අපි මම ඉදිරිපත් කරපු එක මට ලබා දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා. ඒක මම අධ්‍යයනය කරලා දැන් මම කියවනේ එක්ව සහ වෙන් වෙන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒකට සියලු කාරණා මම ඉදිරිපත් කරන්න. මොකද මට මම මේ පළවෙනි පාර නෙමෙයි මාව ඉවත් කරේ. මම ගල්ලඟුරු වාර්තාව ඉදිරිපත් කරාම මාව මේ වගේ කරලා ඉවත් කරා. හරි, ඉතින් ඒ නිසා මට මේක අලුත් දෙයක් නෙමෙයි. මම විපක්ෂයේ ඉඳලා මේ කාර්යභාරය කරන්නේ බොහොම අමාරු. මගේ කාර්යක සභාවේ ඉන්න කාර්යක සභා මන්ත්‍රීවරුන් දන්නවා ඒක. මං හිතන්නේ ශ්‍රහාන් සේමසිංහ මහත්මයාත් දන්නවා. එතකොට මාව මේ විදිහට දේශපාලනිකව මෙවැනි හිරේ දාන්න හදනවා නම් මාව මම වාර්තාවක් ඉදිරිපත් කරා කියලා. පොඩක් ඉන්නකෝ. ගරු ඇමතුමා, මං වචනයක්වත් කතා කරේ නැහනේ. ඒ නිසා මටත් අවස්ථාව දෙන්න. බොහොම සාධාරණ මේ සියලු දේ කරේ. හරි, ඉතින් ඇත්ත වශයෙන්ම මේ මන්ත්‍රීතුමන්ලට සති 3ක කාලයක් තිබුණා. ඒක මම හොරෙන් කරපු එකක් නෙමෙයි, හංගල කරපු එකක් නෙමෙයි. සති 3. එතකොට ඔවුන් ඉදිරිපත් කරපු සියලු වාර්තා මේකට ආඳලා තියෙනවා. හරි, මෙතන හේතුව වුණේ මම දන්නවා, මෙතන දීර්ඝව කතා කරන්න රවුෆ් හකීම් ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු සංචාරක ඉලක්කන් සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් පත් වුණා. එතකොට ගරු අජිරි අභිවර්ධන මැතිතුමා කිව්වා තිරානාලස් මන්ත්‍රීතුමා ඇමතුමාගේ කාර්යාලයෙන් ඒකට නිවැරදි කිරීමක් එවනවා කියලා. ඒක තමයි කියන වාර්තාව. ඒක ඇතුළත් කරන්න කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමා ඒ වාර්තාවට ඔක ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ තව කරන්න දෙයක් නැහැ ගරු අගමැතිතුමා. මම විපක්ෂයේ ඉඳගෙන මේ මුදල් කාර්ක සභාවේ කළ යුතු සියලු දේ කරා. හරි නෑ, මම තනියෙන් කරේ නෑ කිසි දෙයක්. සියලුම මන්ත්‍රීවරුත් එක්ක කරේ. හරි, එතකොට මාව හිරේ දාන්න හදනවා නම්, හරි, මේ මම හිරේ දාන වරදක් කරා කියලා පොඩක් ඉන්න. දැන් ඒකනේ කිව්වේ. හරි, පොඩක්.
මට කතා කරන්න දෙන්නකෝ. ඔබතුමා කතා කරන්න ඉඩ දෙන්න. ගරු මාතෘතුමාට මම මට විචාරයක් දෙන්න. නෑ මෙතුමා කිව්වනේ දණ්ඩ නීති සංග්‍රහය මොකද්ද කතාවක් කිව්වනේ. හරි 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 මම අපි හිරේ යන්න බය මිනිස්සු නෙවෙයි. ජනතාව වෙනුවෙන් හිරේ දානවා නම් මම හිරේ යන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. මට ඉවර කරන්න දෙන්න. හරි ඒ නිසා මම 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 මේක මේක පොඩයි ඉන්න පොඩයි පොඩයි මම මම මේක ස්ටඩි කරලා මම එක ස්ටඩි කරලා මම පිළිතුරක් දෙනවා. එතකම් මුදල් කාර්ක සභාව සභාපතිකම කවුරු හරි අරගෙන කරා. හොඳයි. හරි. අර නියෝජක දානකතුමනේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාදයක් කඩ වුණොත් ඒ වරප්‍රසාදයේ සම්බන්ධයෙන් ඒ වරප්‍රසාද කඩවීම මේ සභාවට ඉදිරිපත් කළා වරප්‍රසාද කමිටුවට යොමු කිරීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා. ඊළඟට කරු නියෝජක දානකතුමනේ මේ විමර්ශනයක් සිදු වෙන්නේ නැතුව මොකද්ද අවසාන තීන්දුව කියලා අපි කාටවත් තීන්දුව කරන්න බෑ. එතකොට අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරලා මේක ඇත්තද නැත්තද කියලා තීන්දුවක් ගන්න කියලා. එහෙම නැතුව මේ අපිට ඕන ගමන්නේ හර්ෂ මන්ත්‍රීතුමා එතනින් අයින් කළා මේ කටයුතු කරන්න. මොකද එතුමාගේ කණ්ඩායම එතුමාව අයින් කරන්න උත්සාහ කරනවා. දැන් බලන්නකෝ අදත් එතුමාට කියලා දෙන්නේ මේ එතුමාව අයින් කරන්න යනවා කියලානේ. අපි එතුමා ඉන්නවද නැද්ද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. ඉස්සර අපිට ආණ්ඩුවට තමයි චෝදනාව එල්ල කරේ හර්ෂ මන්ත්‍රීතුමා එතනින් අයින් කරන්න හදනවා කියලා. අපි ආණ්ඩුවක් හැටියට එතුමාට උපරිම ආයෝගයේ දීලා තියෙනවා මේ රාජ්‍ය මුදල් කාර්ක සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වැඩ කටයුතු කරගෙන යද්දී අපි අතර යම් යම් වාද විවාද ඇති වෙනවා. ඒක වෙනම කාරණයක්. නමුත් ඒ සඳහා අපි රජයක් හැටියට පූර්ණ සහයෝගය දීලා තියෙනවා. ඔබතුමා සභාපතිවරයා හැටියට විපක්ෂය ඔබතුමා විවාද කරන්න උත්සාහ කිරීම අපි හෙලා දකිනවා. ඔබතුමා උතර ඉන්න ඉඳලා මේ වැඩ කටයුතු කරන්න ඒ පරීක්ෂණය ඔබතුමා අපක්ෂපාතිව සිදු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. මේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට නිකම් මඩ ගහන්න මේ අපේ මන්ත්‍රීවරු හිරිය අරිනවා කියලා මඩ ගහන්න එපා. හරි මඩ ගහන්න එපා. ඔබතුමා කිව්වා එක. එතකොට නිකම් මඩ ගහන්න එපා. ගරු නියෝජ කතානායකතුමනි මම මුදල් කාර්ක සභාවේ සමාජිකෙක් විදියට ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ අපි අර්ෂමැතුමා ඒ කරන කාර්යභාරය පිළිබඳ විශාල ගෞරවයක් අපේ තියෙනවා. හැබැයි සේමසිංහ මන්ත්‍රීතුමා මතු කළේ කාරණාව තමයි අපි සියලු දෙනා ඉන්න කාරක සභාවේ අපේ අනුමැතියක් නැතුව මේ පාර්ලිමේන්තුවේදී කිව්වා අපි සියලු දෙනා අනුමැතිය දුන්නා ඒ වார்த்தාවට කියලා. ඒ නිසා අපි ඒක නිවැරදි කරන්න කියලා තමයි කියන්නේ. නැද එහෙම නැතුව එතුමාව ඉරේ අරින්න හරි එතුමා කරන කාර්යභාරය වැරදි කියන්න හරි නෙමෙයි. මේ මේ විදේශික සංචාරකයන්ගේ පැමිණීම මේ වීසා හුටපටෙන් පස්සේ අඩු විනාය කියන එක පිළිබඳව සංඛ්‍යා ලේඛන සහිතව මම වගකීම් බාර අරගෙන මම පෙන්නුම් කලා විතරක් නෙවෙයි එතන පැමිණ සිටි සංචාරක සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටර් ජෙනරල් ඇවිල්ලා මම කියපු දේ පිළිගත්තා. මගේ ප්‍රශ්නය ගරු මුලසනේ සභාපතිතුමනි හකීම් මැමතුමා කිව්වා වගේ මේ වார்த்தාව සාකච්ඡා කරගෙන යනකොට සංචාරක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා අපිට කිව්වා සංචාරකයන්ගේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා, රජයට ආදායම් අඩුවීමක් වෙලා තියෙනවා. හකීම් මැමතුමා කිව්වා වගේම එහෙම එකක් කිව්වා. ඒ කියපු වෙලාවේ අපි සියලු දෙනා මාණ්ඩුපක්ෂයේ රැස් වෙලා කිව්වා එහෙම අඩුවීමක් වෙලා තියෙනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේකට ආණ්ඩුපක්ෂයේ හැටියට අපි එකඟ නැහැ කියන එක අපි කිව්වා. ඒ අනුව නියෝජක කතානායකතුමනි අපි ආගමන විගමන පාලකතුමා කැඳවලා එතුමගෙන් ලිඛිතව ඉල්ලුවා. මම ඔබතුමාට කියන්නම් ඒ ලිඛිතව ඉල්ලපු එක. මේ ජූලි මාසේ ගිය අවුරුද්දේ සංචාරකෝ 59,444යි මේ අවුරුද්දේ 94,993යි. ඒත් ඉස්සෙල්ලා මාසේ 119,010යි ගිය අවුරුද්දේ, මේ අවුරුද්දේ 149,982යි. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 104,000 ගණක්, මේ පාර 13,00,000. ඒ වගේම ආදායම් ගත්තාම මේ මාස තුනේ දිගටම වැඩි වෙලා තියෙනවා කියලා හකීම් ගරු මන්ත්‍රීතුමා ආගමන විගමන පාලකතුමා එතුමා ලිඛිතව අපට දැනුම් දුන්නා. එතුමා දීපු සංඛ්‍යා ලේඛන වැරදි මේක තමයි කියලා. අපි ඔබතුමාට මේ කතා කරන්නේ with the written document given by the immigration control. සැපරම ඉවර කරනවා. ඉතින් ඒ නිසා අපේ හකීම් මැමතුමා සංචාරකයේ අඩු වෙලා නම් ආදායම් අඩු වෙලා නම් අපි ඉන්නේ ඔබතුමත් එක්ක. මම මේ වගකීමකින් කියන්නේ. හැබැයි ආදායම් වැඩි වෙලා සංචාරකයොත් වැඩි වෙලා මේ ප්‍රශ්නයක් තියෙනවයි කියලා මත දෙකක් තිබුණ නිසා මේ පාර්ශව දෙකම කැඳවලා එකඟතාවයකට එනකන් අපි හකීම් අපි හර්ෂමතුමාට එදා කිව්ව පොඩ්ඩක් ඉන්න අපිට ක්ලරිෆිකේෂන් එකක් තියෙනවා. ඒකයි අපේ ප්‍රශ්නේ. මේක පැහැදිලි කරගත්තට පස්සේ අපිට මේක දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙන හර්ෂ ගරු සභාපතිතුමා සංඛ්‍යාලයකට ගෙන ඉමිග්‍රේෂන් කන්ට්‍රෝල් එක නම්බර එකක් කියනවා. ටූරිස්ට් බෝඩ් එකේ ඩිජිටල් නම්බර් එකක් කියනවා. So we just want to clarify this. අපි හරි දේ දැනගෙන අපිට එකඟතාවයකට එන්න ඕනේ. ඒකයි අපි කිව්වේ එතකම් මේක දාන්න එපා කියලා. අපේ ආගමන හා දිගන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරල් වරයාටවත් කාටවත් මේ ෆිගර්ස් හදන්න බෑ. ඒක ඔක්කොම සිස්ටම් එකේ තියෙන ෆිගර්ස්.
එතකොට ඒ ෆිගර්ස් තමයි සංචාරක ප්‍රවර්ධන සභාපතිතුමයි ඒ දෙපාර්තමේන්තුව ලබා ගන්නෙත් මෙතනින් දත්ත. ඒකම VFS එක අප්‍රේල් මාසෙ ඉඳන් ආවට පස්සේ අපිට තිබුණා අලුත් කැටගරිස්. ඒ කියන්නේ මාස 6 අවුරුද්දේ අවුරුදු 2 5 10 වීසා ඉෂූ කරන එක. අපි ඒකෙනුත් පෙන්නලා දීලා තියෙනවා 53,000 ගානක් ඇවිල්ලා තියෙනවා ටුවරිස්ලා අලුත් කැටගරිස් වලට. මින් මීට ඉස්සෙල්ලා ලංකාවේ ඒ කැටගරිස් වලින් ආපු නැති ටුවරිස්ලා. ඒකෙන් ලැබුණ මුදල රජයට බිලියන 1.4ක්. මෙතන එක දෙයක් කියන්න අවශ්‍ය වෙනවා. අපි සංචාරක පැමිණීම ගැන මේ වார்த்தාවේ කොහෙවත්ම නැහැ. මම ගරු ටිරානාලස් ඇමතිතුමා අහපු වෙලාවෙත් ඔහුටත් කිව්වා අපි සංචාරක පැමිණීම ගැන මේකේ මේ සාකච්ඡාවක් නැහැ. හරි, ඒක අවශ්‍ය අපේ TOR එකේ එහෙමකන් නැහැ. හරි, ඉතින් හැබැයි මෙතන සිද්ධ වුණේ මේ මම මන්ත්‍රීවරුන්ට අවස්ථාව දීලා තිබ්බා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා ගරු හිටපු ජනාධිපතිතුමා ඔවුන් යෝජනා ඉදිරිපත් කරා. ඒතර ඒ යෝජනා ඉදිරිපත් කරාම මට සභාපතිවරයා හැටියට සිද්ධ වෙනවායි සීල යෝජනා මේ ඇඩෙන්ඩම් එකක් හැටියට මේකට ආදන්න. එතකොට මේ මම වார்த்தාවට විරුද්ධ වෙවත් ඇඳුවා, වார்த்தාවට අනිත් වෙවත් ඔක්කොම ඇඳුවා. ඇඩෙන්ඩම් එකේ තියෙනවා. එතකොට මොහු කිව්වා ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වා ඔවුන් කිව්වා කියලා අවස්ථාවක් දෙන්න කියලා ඔවුන්ට මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන්න. දැන් මම ඒක හොයලා බැලුවා. අත වශයෙන්ම කියලා තියෙන්නේ වார்த்தාවක් ඉල්ල ගන්න කියලා තිරාලාල සමතුමාගේ අමාත්‍යාංශය. ගරුන් නියෝජ්‍ය කතානායකතුමනේ මං කොච්චර සද්භාවයෙන් මේක කරාද කියලා කිව්වොත් ඒ වார்த்தාව ඉදිරිපත් කරලා ඒ වார்த்தාව ලබාගෙන ඒ වார்த்தාවත් මම ආඳලා තියනවා මේ වார்த்தාවට ඇඩෙන්ඩම් එකක් හැටියට. ඒතකොට මම අත වශයෙන්ම එතරම් සද්භාවයෙන් තමයි මේ වார்த்தාව ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මම මේ සියලු කාරණා මම ඒකයි කිව්වේ ප්‍රතික්ෂේප කරනවා කියලා හිටපු ජනාධිපතිතුමා ඔබතුමා මම පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳන් ඔබතුමා මං ගැට දන්නවා අපි කොහොමද බොහොම ඕනෑකමේ මේ වැඩේ කරගෙන ගියේ කියලා. නමුත් ජනතාව වෙනුවෙන් හිර යන්න ඕන නම් මං හිර යන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ජනාධිපතිතුමා කියන්නේ කියන්නේ මෙතන කියපු කතාවක් ඒක. හරිසද සිල්වා සූදානම් හිර යන්න ජනතාව වෙනුවෙන් ඕන වෙලාවට. හරි, ඉතින් ඒ නිසා එහෙම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි වරප්‍රසාද ප්‍රශ්නයක් මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා ඇයි කාලය දෙන්නේ මේ සභාවේ මේ කාරණේ ගන්න? ඒක වරප්‍රසාද කමිටුව රැස් කළා. වරප්‍රසාද කමිටුවේදී ඒක තීරණය කරන්න. හරි, එහෙනම් බොහොම ස්තුතියි. සයන් සේමසිංහ මහත්මයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නය අවශ්‍ය කටයුතු සඳහා ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. දැන් මේ මතුවෙච්ච කරුණුත් එක්ක අද දින මේ පාර්ලිමේන්තුව නරක පූර්වාදර්ශ දෙකක් දුන්නා. එකක් තමයි වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒ වරප්‍රසාද ප්‍රශ්නයට අදාළ සියලු කරුණු වලට ඔබතුමා දුන්න විවාදයක්. ඒ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධව ඒකෙන් චෝදනා එල්ල කරපු ගරු හර්ෂදී සිල්වා මැතිතුමාට ප්‍රකාශයක් කරන්නට ඉඩ දීම සාධාරණයි ස්ථාවර නියෝග වල නැතත්. නමුත් අද සාල වේලාවක් ගත්තා. දැන් මේ වරප්‍රසාද ප්‍රශ්නය ගැන විවාදයක් තිබුණා. ඊට අමතරව හර්ෂසිල්වා මැතිතුමාගේ වාර්තාව පිළිබඳවත් විවාදයක් කරා. විවාද දෙකක් මේ අතරේ වුණා. දෙවනි නරක පූර්වාදර්ශය තමයි ගරු කතානායකතුමනි හර්ෂසිල්වා මැතිතුමාද මොන කමිටුවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපේ පාර්ලිමේන්තුවේ කමිටු තියෙනවා, කෝප්කාරක සභාව තියෙනවා, කෝපායක තියෙනවා, තවත් ඒවා තියෙනවා. මේ ඔක්කොම වැදගත්. ඒ විෂයන් අලලා වැදගත් වෙන කාරක සභා විතරයි මේ පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවේ කාරක සභාවක සභාපතිවරයෙකුට විරුද්ධව සභාපතිවරයාගේ කාර්ය පිළිබඳව වරප්‍රසාද කඩවීම සම්බන්ධව සභාපතිවරයෙක් කැඳවන්න පුළුවන්ද? මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලතල දීලා තිබෙනවා අපිට ස්ථාවර නියෝග පද්ධතියක් හදලා අපි සම්මත කරගන්න කියලා. එතකොට ඒ ව්‍යවස්ථාව ඒ ස්ථාපිත ස්ථාවර නියෝග ක්‍රියාත්මක වෙන්නට ඕන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිපාදන වලට යටත්ව 1953. එතකොට දැන් ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු කාරක සභා තියෙනවා, කාරක සභා සභාපතිලා ඉන්නවා, ඒගොල්ලන්ට බලතල තියෙනවා. එතකොට ඒ සභාපතිවරයා කටයුතු කරලා තියෙන්නේ තමන්ගේ බල සීමාව ඇතුළත. ඒ වார்த்தාව වැරදි වෙන්න පුළුවන්. වார்த்தාය කරුණු වැරදි වෙන්න පුළුවන්. එහෙම ඒවා අපි දැකලා තියෙනවා. හැබැයි මෙතන මම මතු කරන්නේ මේ ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රශ්නයක්. එතකොට මේ ආකාරයට ආරක සභාවල් වල කුමන කාරක සභාවක ඔහුගේ නිල වශයෙන් කරපු කටයුත්තකට ඔහු පාර්ලිමේන්තුවේම වරප්‍රසාද කමිටුවට චෝදනා ඉදිරිපත් කරලා චූදිතයක් විදියට ගෙනල්ලා විමර්ශනයක් කරනවා නම් මේ පාර්ලිමේන්තුවේ බලය තමයි එතන හැල්ලු වෙන්නේ.
ඉතින් මෙතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙතෙන්දි මම දකිනවා මූලාංශනීය වගකීමක් තිබුණා. මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරපුවාම මේ වගේ ප්‍රශ්නයක් පළවෙනියෙන්ම ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා තීන්දුවක් ගන්නට ඕන. දෙවනුව එහෙම පුළුවන්කමක් තිබුණත් මූලාසනයේට වගකීමක් පැවරලා තියෙනවා පාර්ලිමේන්තුවේ විවස්ථාදායකේ ගරුත්වය ආරක්ෂා කරන්න. එහෙමනම් ඒ කාර්යක සභාවේ ඉන්න සභාපතිතුමත් අනෙක් අයත් ගෙනල්ලා සාකච්ඡා කරන්න තිබුණා. මොකද අවසාන වශයෙන් මේ කාර්යක සභාව හැම එකකම සභාපතිගේ වගකීම තිබෙන්නේ කථානායකතුමා අතේ. කථානායකතුමාගේ වගකීම තමයි සභාපතිවරුන්ට පවරන්නේ. එතකොට මේ අභියෝගය කරන්නේ කථානායකට. එමනම් ඒ කථානායකතුමා කොහොමද ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න දෙන්නේ? මේක මේ ආණ්ඩු විපක්ෂේ ප්‍රශ්නයක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් ස්ථාවර නියෝගත් පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාදත් කථානායකතුමාගේ වගකීමත් සහ යුතුකමත් කියන කාරණය පිළිබඳව මම කතා කරන්නේ. නොජ්ජ කථානායකතුමනි, දැන් හෙට දිනේදී කෝප් කාරක සභාවේ හරි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ හරි සභාපතිවරයෙක් වාර්තාවක් නිකුත් කරපුවාම කවුරු හරි ඉල්ලීමක් කරනවා මේ මිනිස්සයාව දඬු කඳේ ගහන්න හරි කුමක් හෝ කරන්න කැඳවන්න වරප්‍රසාද කමිටුවට. ඒතර වරප්‍රසාද කමිටුවට කැඳවලා මොකක්ද අහන්නේ? මොකද්ද දෙන්න පුළුවන් දඬුවම? අනිත් ඒ කාවද මේ කැඳවන්නේ? පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් ක්‍රියාත්මක කරන්න නියම කරලා තියෙන සභාපතිවරයා කරපු දේ. හරිද වැරදිද කියලා දෙවෙනුව අපිට විවාද කරන්න පුළුවන්. වාර්තාව ආවට පස්සේ විවාද කරන්න පුළුවන්. නමුත් මේ නරක සම්ප්‍රදාය, මේ පූර්වාදර්ශය ඔබතුමා මින් ඉදිරියට මේ පාර්ලිමේන්තුවේ ගෙනියන්න දෙන්න එපා. එහෙම ගෙනිච්චොත් එම මේ පාර්ලිමේන්තුවට වැඩි ආයුෂ නැහැ. අපිට වැඩි කල් යන්න බෑ මේ පාර්ලිමේන්තුවට.